ජීවමානු යේසු ක්‍රිස්තුස් වහන්සේගේ නාමෙන් අද දවසේ මා ඔබට සුබ ප්‍රාර්ථනා කරනවා. ස්වාමින් වහන්සේගේ ප්‍රීතිය, සතුට, සමාධානය සමග දෙවියන් වහන්සේගේ සියලුම ආශිර්වාද පිරුණු දවසක් වේවා කියලා ආමෙන්. ප්‍රමන්තින අපි දේවාකට හැරම යෝබ හතරණි පරිචිද තුන හතර පහ පදවලට බලව නුඹ බොහෝ දෙනුට දැනුමතුකම් දී හෙලා වැටුනත් බලවත් කෙළෙහිය. සෙලවෙන තැලැත්තා නුඹේ වචනය නුඹ ස්ථීර කෙළෙහිය. නැමෙන ධනි සවි කෙළෙහිය. ඒත් දැන් එක නුඹට පැමිණි බැවින් ඔබ ක්ලාන්ත වන්නේය. එනුබට වදින නිසා නුඹ කැළඹෙන්නේය. ආමෙන්. ප්‍රමාන්තින අපි මේකට මාත්‍රයක් යොදා ගන්නමු. ඔබගේ ස්ථීරත්වයට මොකද වුනේ? ඔබගේ ස්ථීරත්වයට මොකද වුනේ? අපි මාත්‍රයට මේක බලමු. දැන් අපි හැම කෙනෙක්ම යම් කෙනෙකුට උපදේශක් දෙන්නේ අපේ ස්ථීරත්වය තුළ ඉඳගෙන. අපි යම් කෙනෙකුට කියන්නේ ඔබ මේ කරන්නේ වරදක් කියලා. අපි හරි දේ කරන තැන ඉඳලා තමයි අපේ සමාජයක අපි කතා කරන්නේ. අපි බොහෝ දුරට අපි කතා කරන්නේ එමු තමයිනේ. සමහර කට්ටිය තමන් වර්ධි කරමින් අනිත්‍යට කතා කරන අවස්ථා තියෙන නැතුව නෙවෙයි. නමුත් අපි බොහෝ දෙනෙක් හරි දේ කරන්න කරමින් තමයි තවත් අයට කියන්නේ මේ දේ කළ යුතු නැහැ කියන එක. දැන් මෙතන කියලා බලනු බොහෝ දෙනෙකුට දැනුම් අපි බොහෝ අයට දැනුම් දීලා තියෙන ක්‍රිස්තියානි ජීවිතේ. ඔබ ක්‍රිස්තියානි මිනිස්සෙක් හැටියට බෝවට ඔබ දෙවසියකෙක් මෙන් තොන්නේ නැහැ. බැදුලන්තයක් ලෙසත් බෝවට දැනිමිතිකම් දී තිබෙනවා. විශේෂයෙන්ම ක්‍රිස්තුස් වහන්සේව නාඳුනනවසෙනට ඔබ යම් මඟ පෙන්වීම් දීලා ඇති. ස්වාමීන් වහන්සේගේ ප්‍රේමය, උන්වහන්සේගේ කරුණාව ගැන, උන්වහන්සේගේ කුරුසපත්තිම ගැන මේ ආදි වශයෙන් ඔබ සුභාරංචි ප්‍රකාශ කරන විට දැනිමිතිකම් දීලා ඇති. ඒ වගේම දුර්වල ඇදුලන්තංග ඔබ සමාජට ඔබගේ වචන තුළින් ඔබ ශක්තිමත් කරන්න ඇති, ධෛර්යමත් කරන්න ඇති, උන්ට අවවාද කරන්න ඇති, උන්ට අනුශාසනා කරන්න ඇති, උන්ට උපදෙස් දෙන්න ඇති. මේ තාම යහපත් දේවල් ක්‍රිස්තියානි ජීවිතේ. අපි කවුරුත් ඒවා කළ යුතු තිබුණ දේවල්. නම් බල බොහෝ දිනුට දැනුම් දී හෙලා වැටුණොත් බලවත් කෙලි. ඒ කියන්නේ පෙළහින තැනට පත් වෙලා ඉන්න සමහර ජීවිත සමහර සබාවන්ගල ඇදුලන්ත ඔබ දැකන බෙලින තැනට පත් වෙලා ඉන්නවා. මට මුකුත් කරන්න බෑ, මට මුකුත් කරන්න ඕන කමකුත් නෑ, මට කිසිම ශක්තියක් නෑ, මට කිසිම ධෛර්යයක් නෑ, මට කිසිම හැකියාවක් නෑ, මා කවුරුත් ගණන් ගන්නේ නෑ. මේ ආදිවාසීන් කියමින් බොහෝ අය ආත්මික කඩා වැටුණු තැන, බෙලින කියන්නේ කඩා වැටුණු තැනට පත් වෙලා ඇති. එවිට අපි ඔවුන්ව බලවත් කරා, ඔවුන්ව ධෛර්යමත් කළා, ඔවුන්ව ශක්තිමත් කළා. ඔවුන්ට අපි නැවත ආත්මික නගා සිටින්ට අපි ඔවුන්ට අවශ්‍ය කරන්නා වූ ආත්මික උපදේශ, ආත්මික උපකාරයන් අපි ලබා දුන්නා. අපි ඔවුන් ගැන මැදහත්තම් කළා, අපි යාඥා කළා. අපි නිතරම ඔවුන් ගැන සෙවිලි සිටමින් ඔවුන්ට කළ හැකි දේ කරන්නට අපි ඉදිරිපත් වුණා. ඉතින් ප්‍රේමවන්තනි, අපි මෙවැනි සිවංගල ඉදුණව අය සෙලුණු තැනත්තන බේ වචනෙන් ස්ථිර කළේ එහාට මෙහාට සෙලෙන. ඒ කියන්නේ අතන්ට දුවනවා, මෙතන්ට දුවනවා, අර පාට ළඟට යනවා, මේ පාට ළඟට යනවා. ලෝක මිනිස්සු සාත්තරයන්ට ආහන්ඩ හොඳයි හොඳයි කියන තැන්වලට දුවන්නාසේ, ලෝක මිනිස්සු කට්ටඩින් පස්සේ දුවන්නාසේ, අපේ ක්‍රිස්තියානි තැනකත් පාටල පස්සේ දුවන්නත්, එක එක හොඳ හොඳ පල්ලි සොයාගෙන දුවන්නත්, විවිධ මඟ පෙන්වීම ඔස්සේ දුවන්නත්, විවිධ අනවැකයන් ඔස්සේ දුවන්නත් සමහර කට්ටි පුරුදුලා ඉන්නවා. අපි එවැනි අයට අපි මොකද කරන්නේ? හරි වචනය දීලා, හරි මඟ පෙන්වීම දීලා, අපි ඔන්න හරි තැනක ළඟා සිටවන්න අපි ස්ථිරත්වයට පමුණුවලා ඇති. අපි ඔන්න හරි දේ කරන්න ඔන්න ධෛර්යමත් කරලා ඇති. ඒක ඉතාමද සේවයක්. ඔතකොට නැමෙන ධනිස් සවි කියලා, ඒ කියන්නේ බෙලහින පාද. ඒකෙන් කෙලින් හිටන ඉන්න බෑ. ධනිතික නැබෙනවා. ධනිතික නැවුනම එයාට කොහොමත් කෙලින් හිටගන්න බෑ. වාඩිලා තමයි ඉන්නෝනේ. එවිනි තැනක සිටව ඇදිලුවම් තැන්ව හෝ කවුරු ආත්මික දේව දරුවෙක්ව අපි ශක්තිමත් ලෙස නගා සිටින්ට අපි එයාට උපස්ථාන කරන්න ඇති. අපි සේවය කරන්න ඇති. අපි ඔවුන් වෙනුවෙන් මැදහත්තම් කිරීම යාඥාව කරන්න ඇති. අපි ඔවුන්ට ඔවුන්ගේ ජීවිතයට අවශ්‍ය හැම අතිම උපකාර කරන්න අපි ඉදිරිපත් වෙලා ඇති. අපි ඔවුන් ගැන බොහොම අනුකම්පාවෙන් යාඥා ජීවිතල අපි ඔවුන් ඔසවන්න ඇති. ඉතින් මේ තාම යහපත් කිතුන ජීවිතයක ඒවා තිබිය යුතුයි. නමුත් දැන් බලන්න මෙතන මොකක්ද වෙන්නේ කියලා.
ඒත් දැන් ඒක නුඹ පිටට පැමිණ තිබේ. අන්න ප්‍රශ්නයක් මතුවෙනවා. දැන් අපි එහෙම බොහොම සතුටින් ප්‍රීතියෙන් සේවය කරගෙන ආවා. අර මිනිස්සු එතනට පත්‍රය තින්නේ මොන නිසාද? පරීක්ෂාවන් නිසා, පීඩාවන් නිසා, මලපත් නිසා, ඒ වගේ දුර්භික්ෂයන් නිසා, සිත් කැඩීම් නිසා, සිත්වාල වීම නිසා, බිඳ වැටීම් නිසා, අධෛර්යීම් නිසා, ඒ වගේ විවිධ කාරණා ඔස්සේ තමයි මේ මිනිස්සු මේ මෙතනට පත් වෙලා අපි ඔවුන්ව ධෛර්යමත් කළේ. දැන් ඔවුන් අධෛර්යපත් වුණ කාරණා අපි වෙත ඇවිත් ඉන්නා. ඒක අපි වෙත හැරිලා තියෙනවා. අපවත් මිනිස්සු තුවාල කරනවා, අපවත් අධාරයට පත්වෙන කාරණා කරනවා, අපට අපේ ගමට බාධා වෙනදමට හැසිරෙනවා, අපේ සිත් තුවාල කරනවා. වචන කඩුවෙන් අනින්නා වගේ, පීයෙන් අනින්නා වගේ තියෙන සමහරට සමහරක වචන ඉතින් නිතරම අපේ ජීවිතය කලකිරීමක් ඇති කරන, සිත් වේදන ඇති කරන කාරණා සිදු වෙනවා. එතකොට ඒක දැන් අපි විතර හැරුණාම මොකද වෙන්නේ? පස්සේ පදේ කියනවා නුඹ කාන්ත වන්නේ. අන්න ප්‍රශ්නයක් මතුවෙලා තියෙනවා නේද? අපි අනිත් මිනිත්තුන් ශක්තිමත් කරමින් ධෛර්යමත් කරමින් අපි ඉදිරිපත් වෙලා අපි බොහොම සතුටෙන් හිටියා. නමුත් ඒ කාරණා අපවිතර හැරුණාම අපි ක්ලාන්ත වෙනවලු. අද ක්‍රිස්තියානි ජීවිතයක බහුල වශයෙන් තිබුණ දෙයක්නේ. බොහෝ මිනිසුන්ට ශක්තිමත් ලෙස අපි නැගිටින්න උදව් කරලා එවුන් මූණ පාන්න ප්‍රශ්න අපටත් හැරුණාම, අපවිතර හැරුණාම, අපට ගල්මුල් ගහනකොට, අපට පීඩා කරද්දී, අපිට එවැනි වද වේදනාවට මූණ පාන්න සිදු වෙනකොට, එතකොට මොකද වෙන්නේ? අපි ක්ලාන්ත වෙනවාලු. එතකොට අපේ ස්ථිරත්වය මොකද වෙලා තියෙන්නේ? කෝ අපි ස්ථිරත්වයෙන් අරමුණිසුන්ට කතා කරලා ඔංග ධෛර්යමත් කළේ, අපි ස්ථිරත්වයෙන් අරමුණිසුන්ට ශක්තිමත් වෙනඳට උපකාර කරමින් මඟ පෙන්නුවේ. දැන් අපිට මොකදලා තින්නේ? ඇයි අපිට අපි ඔංග ශක්තිමත් කළාගේ අපිට අපිව ශක්තිමත් කරන්න අපිට ශක්තියක් නැත්තේ? ඇයි ඇයි අපිට ධෛර්යයක් නැතිලා ගියේ? ඇයි අපි ක්ලාන්ත වෙන්නේ? ඇයි අපි අඩපණ වෙන්නේ? ඇයි අපි බෙලිහිල වෙනතනට පත් වෙන්නේ? අපි එතකොට ස්ථිරත්වය තුළ ඉන්නේ නැතුවද අරමුණිසුන් ශක්තිමත් කරලා තින්නේ? ප්‍රේමවන්තිනේ, මේක ස්වභාවය යුතු කාරණයක් ඔබේ ජීවිතේ. ඒ නිසා අපි කිසි විටක කලකිරෙන්න, ක්ලාන්ත වෙන්න, කලබලෙන්න ඕන නැහැ. යම් දවසක කාටරි උපදේශයක් දුන්නා නම් ආත්මිකව ඒ කාරණා ඔබ වෙත හැරෙද්දී ඔබ අලන්ඩ, කඩා වැටෙන්න, දුහපණින්න, ක්ලාන්ත වෙන්න, අභාර වෙන්න, පසුබසින්න ඕන කමක් නැහැ. ඔබ ඒවට ශක්තිමත් මුණපන්ට ඕනේ. ඔබ අනුනිසික ධෛර්යමත් කරන්න වචනේ කියලා ඒ වචන මතක් කරලා ඔබ ශක්තිමත් කරලා ඔබ ධෛර්යමත් වෙන්න ඕනේ. දැන් මෙතන කියනවා ඒ නුඹට වදින නිසා නුඹ කැළඹෙන්නේ. අපිටත් වදින කාරණා, ඒ කියන්නේ වචන, සමහරවගේ වචන අපිට තදින් වදිනවනේ. අපි පිස්සා කියනවා, අපි මෝඩයා කියලා කියනවා, අපි දුෂ්ට මිනිස්සු කියලා කියනවා, අපි අධර්මිෂ්ඨය කියලා කියනවා. තව බොහෝ දරුණු වචන පාවිච්චි කරලා ඒ අපිට වදිනවා. වදිනකොට බයිබල කියන්නේ මොකද්ද? අපි ක්ලාන්ත නොවී ඉන්න ඕනේ, අපි ස්ථිරත්වෙම සිටින්න ඕනේ. අපි අනුමිනිසුන් කලේ ඒවා ගණන් ගන්න එපා කියලා අපිත් ඒවා ගණන් නොගෙන ජීවත් වෙන්න ඕනේ. අපි අනුමිනිසුන් අපේ මුඛයේ වචනෙන් අපි ගොඩනගන්න උත්සාහ කරනවා නම් අපිත් අපේ වචන පාවිච්චි කරලා ඒවා මෙනෙහි කරලා අපිම ගොඩනගන්න උත්සාහ කරන්න ඕනේ. තවත් කෙනෙක් අපි ළඟට ඇවිල්ලා අපව බහිර්කරන බලවින්ට කමක් නැහැ. ක්‍රිස්තියානි මිනිසයා කියන්නේ ගිනි මැදත් දැවි ජීවත් වෙන මිනිසෙක්. එයා දැවෙන්නේ නැහැ. මොකද ඒසොන්සයාතුල ඉන්න ඔබතුල ඒසොන්ස ඉන්නවා කියලා විශ්වාස කරනවා නම් ඔබ ක්ලාන්ත නොවී ධෛර්යමත් බණ්ඩිසම සත්‍යමත් කළාගේ ඔබ ශක්තිමත් කරගෙන ඔබේ වචනේ මෙනෙහි කරමින් ඔබ ධෛර්යමත් වෙන්න උත්සාහ කරන්න. ආමෙන්. අපි ආඥා කරමු. ප්‍රේමන්ත දෙවියන් මේ වචනේ සාස්තුති. මේ වචනලු අපේ ජීවිතෙන් නිතරම විවිධ මූණ දෙවට මූණ පාන විට ක්ලාන්ත නොවී ආදරණීය ජීවිතන බලපෑම් දෙන්නට මිලනේ සන්තකේ නාමෙන්. ආමෙන්.